සුබ දවසක් සියලු දෙනාට 20 minute YouTube channel ඔබ හැමෝම සාදරයෙන් අද පිළිගන්නවා අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ 2020 එළව කරපු නංගිල මල්ලේට ඉතාමත්ම වැදගත් වෙන වීඩියෝ එකක් ඒ කියන්නේ 2020 එළව කරපු නංගිල මල්ලේගෙන් යුනිවර්සිටි එකකට යන්න තරම් මිසස් කෝ එකක් නැති එහෙම නැත්නම් යුනිවර්සිටි එක යන්න තරම් විශ්වාස නැති නංගිල මල්ලේට මම වීඩියෝ ගන්නවක් මේ YouTube channel එක මගින් ගෙනාවා ශ්‍රී ලංකා විද්‍යුත් විශ්වවිද්‍යාලය ගැන තවත් එක්තරා රාජ්‍ය ආයතන කිහිපයක් ගැන මම වීඩියෝ අරන් ආවා ඒ වීඩියෝ අරන් ආපු සීරීස් එක තවත් වීඩියෝ එකක් තමයි අරන් ඉන්නේ ඒ කියන්නේ 2020 එළව කරපු නංගිල මල්ලියට විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච කට්ටියට යන්න තරම් ඉස්කෝ එකක් සහ විශ්වාස නැති කට්ටියට ශ්‍රී ලංකාවේ තියෙන යුනිවර්සිටි එකක් යුනිවර්සිටි එකට ඕගොල්ලන්ට තාම ලේසියෙන්ම ඇතුළත් වීමේ හැකියාව තියෙනවා මේ යුනිවර්සිටි එක මේ දවස්වල ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙන උපාධි කිහිපයකට අපි අද කතා කරමු මේ යුනිවර්සිටි එක ගැන සහ ඒ උපාධි පාඨමාලා ගැන අපි දීර්ඝ විස්තරයක් අද අපි කතා කරමු හොඳයි අපි අද කතා කරන්න යන්නේ යුනිවර්සිටි ඔෆ් වැකේෂන් ටෙක්නොලොජි කියන යුනිවර්සිටි එක ගැන අපි සාමාන්‍යයෙන් මේක විවහාරයේ භාෂාවෙන් කිව්වොත් අපි කියන්නේ යුනිටෙක් කියලා ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් මේක කියන්නේ ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය කියලා අපි මුලින්ම මේ විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන උපාධි ගැන කතා කරන්න කලින් අපි මේ විශ්වවිද්‍යාලයේ අතීතය සහ මේ විශ්වවිද්‍යාලය ගැන මොනවද කියලා අපි හොයලා බලමු මේ විශ්වවිද්‍යාලය 2008 දී තමයි ආරම්භ කරලා තින්නේ ඒ කියන්නේ 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය පනත මගින් තමයි මේ විශ්වවිද්‍යාලය 2008 දී ආරම්භ කරලා තින්නේ එතකොට මේ විශ්වවිද්‍යාලය රත්මලාන කියන ප්‍රදේශයේ තමයි පිහිටලා තින්නේ කොළඹ ප්‍රදේශයේම රත්මලාන ප්‍රදේශයේ ආසන්නම තමයි මේ විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන්නේ ඉතාමත්ම ලස්සන වටපිටාවක් තියෙන විශ්වවිද්‍යාලයක් තමයි මේ යුනිවර්සිටි ඔෆ් වැකේෂන් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලය. ඉතින් මේ විශ්වවිද්‍යාලය තුල ෆැකල්ටි කිහිපයක් තියෙනවා අධ්‍යන කටයුතු කරගෙන යන්නේ. මේ ෆැකල්ටි තමයි ෆැකල්ටි ඔෆ් এডুকেෂන් Faculty of Engineering Technology, Faculty of Information Technology, Faculty of Industrial Technology කියන faculties තමයි මේ Unitec ආයතනයක විශ්වවිද්‍යාලය මගේ ලබා දෙන උපාධි ප්‍රදානය කරන faculty විදියට සලකන්න පුළුවන්. එතකොට මේක 2008 දී ආරම්භ වුණා කියලා කිව්වට මේක මේ university 2008 දී ආරම්භ වුණේ ශ්‍රී ලංකාව තුල NDT, HND වගේ උසස් අධ්‍යාපන ආයතන මගින් ලබාගෙන ඒ කියන්නේ NVQ level 4 සහ 5 කියන qualification එක ලබා ගත්තට පස්සේ ඒ කියන higher diploma කියන qualification එක ලබා ගත්තට පස්සේ ඉතින්ින් එහාට ළමෙක්ට උපාධියක් ලබා ගැනීමේ අරමුණ සාක්ෂාත් කිරීමට තමයි මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරේ. එතකොට මේ 2008 ඉඳන් 2016 වෙනකන් NVQ level 5 සහ 4 සහ 5 කියන qualifications තියෙන කට්ටිය විතරයි මේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් උනේ. ඇතුල් වෙලා වසර දෙකක් ඒගොල්ලෝ අධ්‍යන කටයුතු කරලා ඒගොල්ලන්ට උපාධියක් ලබා ගැනීමේ හැකියාව තිබ්බා. ඒ වුණාට පස්සේ 2016 වසරේදී මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට අරගෙන තීරණය කරා A-level results වලින් ළමයි කිහිපයකුත් මේ විශ්වවිද්‍යාලය සඳහා බදව ගැනීමක් සිදු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලය තුළ උපාධි ගණනාවක් තියෙනවා. හැබැයි උපාධි ගණනාවක් තිබ්බට ඉතාමත් සුළු උපාධි ප්‍රමාණයක් විතරයි A-level results වලින් ළමයි බදවා ගැනීම සිද්ධ වෙන්නේ. අනිත් උපාධි හැම දෙයක්ම NVQ level 4 සහ 5 කියන දේ කම්ප්ලීට් කරාට පස්සේ එතනින් එහාට උපාධියක් ලබා ගැනීම සඳහා අත්වයක් සපයන තමයි මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරලා කරගෙන යන්නේ. ඉතින් ආරම්භ කලින් කිව්වා වගේම 2016 වසරේදී තමයි මේක A-level results වලින් ඇතුල් වෙන්න පුළුවන් විදියට වටපිටාව නිර්මාණය කරේ. එතකොට මේ විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන උපාධි සහ අනෙකුත් විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන උපාධි අතර කිසිම වෙනසක් නැහැ. සමානකමක් තියෙනවා. හැබැයි පොඩි දෙයක් තියෙනවා. මේ උපාධි මේ A-level results වලින් බදවා ගන්න උපාධි හැම එකම වසර 3ක උපාධි පාඨමාලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ජනරල් ඩිග්‍රී ගණනට තමයි මේ උපාධි පාඨමාලා වැටෙන්නේ. එතකොට අනිත් විශ්වවිද්‍යාල වගේ ලබා දෙන වසර 4ක උපාධි පාඨමාලාවත් එක්ක සංසන්දනය කරලා ගත්තාම පොඩි වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් තියෙනවා. මේක එච්ච ලොකුම දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් A-level වලින් අනිත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච ළමෙක්ට මේම හරි විශ්වවිද්‍යාලයක් තියෙන එක තමයි වටිනවා තමන්ගේ අධ්‍යාපන කටයුතු විදියට කරගෙන යාම සඳහා. ඒ වගේම මේක සුවිශේෂීම දේ තමයි මේ විශ්වවිද්‍යාලයේ A-level වලින් ඇතුල් වෙන ළමයින්ට කිසිම ගාස්තු මුදලක් අය කරන්නේ නැහැ. සම්පූර්ණයෙන් ෆ්‍රී තමයි
වසර 3 පුරාටම අධ්‍යයන කටයුතු සිද්ධ කර උපාධිය ලබා දෙන්නේ. එතකොට මේ උපාධිය සඳහා 2020 A-level ඉස්සස් වලින් තමයි apply කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි තුමු A-level මොකක් හරි A-level EA එකක් වුණාට පස්සේ ඒ A-level EA එකට A-level EA එකේ අධ්‍යයනය කරපු ළමයින්ට තමයි මේ උපාධි පාඨමාලාව සඳහා අයදුම් කරන්න පුළුවන්. ළඟදීම තිබ්බ උසස් පෙළ 2020 උසස් පෙළ. ඉතින් 2020 උසස් පෙළ ඉස්සස් වලින් තමයි මේ University of Vocational Technology කියන විශ්වවිද්‍යාලය සඳහා අයදුම් කරන්න පුළුවන්. මේක අයදුම් කරන ප්‍රොසීඩිය එක මේ විදිහ තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි 2020 A-level ඉස්සස් වලින් ඔබ අයදුම් කරාට පස්සේ මේ විශ්වවිද්‍යාල මගින් ඔබ අයදුම් කරන A-level ඉස්සස් වල SSCO එක සහ aptitude test එකක් කියන දෙකෙන්ම තමයි ළමයි තෝරා ගැනීම සිද්ධ වෙන්නේ. කියන්නේ SSCO එක සහ aptitude test එක කියන ආකාර දෙකෙන්ම තමයි ළමා බදවා ගැනීම සිද්ධ වෙන්නේ 2021 නව වර්ෂය සඳහා. එතකොට අපි මේ වීඩියෝ එක ඉස්සරහට අපි කතා කරමු මේ University of Vocational Technology කියන ආයතනයෙන් මගින් ලබා දෙන උපාධි පාඨමාලා මොනවද? ඒ වගේම මේ උපාධි පාඨමාලා වල සැකස්ම මොනවද? ඒ වගේම ඔකට මම මේ විශ්වවිද්‍යාලය සඳහා අයදුම් කරන ආකාරය ඒ ඇප්ලිකේෂන් ෆෝම් එක මම ඔයගොල්ලන්ට පෙන්නනවා. ඒ වගේම මම කලින් කියවුණ මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකුත් තියලා සමහරක් උපාධි පාඨමාලා සඳහා බදවා ගැනීම සිද්ධ කරනවා කියලා. අපි බලමු 2019 සහ පාස් පසුගිය ඇප්ටිටියුඩ් ටෙස්ට් පේපර්ස් මොන වගේද කියලා අපි බලමු. පොඩි රිසර්ච් එකක් කරලා ඇප්ටිටියුඩ් ටෙස්ට් පේපර්ස් ටිකකුත් හොයාගත්තා. යුනිවර්සිටි ඔෆ් වැකේෂන් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන ඇප්ටිටියුඩ් ටෙස්ට් වල පාස් පේපර්ස් ටික අපි පාස් පේපර්ස් බලමු මොන වගේ ස්ට්‍රක්චර් එකක්ද තියෙන්නේ කියලා. අපි මේ සම්පූර්ණ ඩීටේල්ස් දැන් කතා කරමු. හොඳයි, අපි දැන් බලමු 2020 A-level රිසර්ච් වලින් යුනිවර්සිටි ඔෆ් වැකේෂන් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලයේ මොන මොන උපාධි සඳහාද අපිට අයදුම් කරන්න පුළුවන් කියන දේ සහ ඒ උපාධි සඳහා අයදුම් කිරීමේදී 2020 A-level රිසර්ච් වලින් අවශ්‍ය වන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලා අපි දැන් බලමු. අපි මුලින්ම කතා කරමු ෆැකල්ටි ඔෆ් ඉංජිනේරින් ටෙක්නොලොජි කියන ෆැකල්ටි අතර තියෙන උපාධි පාඨමාලා හතරක් ගැන. මේ උපාධි පාඨමාලා හතරටම ඔගොල්ලන්ට අයදුම් කරන නම් 2020 A-level A-level වලට ඔගොල්ලෝ ඉංජිනේරින් ටෙක්නොලොජි හරි ෆිසිකල් සයන්ස් හරි කියන ස්ට්‍රීම් එකෙන් 2020 A-level වලට මුණ දීලා තියෙන්න ඕනේ. 2020 A-level වලට ඉංජිනේරින් ටෙක්නොලොජි ෆිසිකල් සයන්ස් කියන ස්ට්‍රීම් එකේ මුණ දීලා අවම S3ක් සහිත කෙනෙක්ට නම් මේ උපාධි පාඨමාලා හතර සඳහා අයදුම් කරන්න පුළුවන්. එතකොට මේ උපාධි පාඨමාලා සඳහා හතර සඳහා අයදුම් කරාට පස්සේ SSCO එක සහ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් මගින් තමයි ළමයි බදවා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ෆැකල්ටි ඔෆ් ඉංජිනේරින් ටෙක්නොලොජි කියන ෆැකල්ටි යටතේ උපාධි පාඨමාලා හතර තමයි BTech in Mechatronic Technology, BTech in Building Service Technology, BTech in Manufacturing Technology, BTech in Construction Technology and Resources Management කියන උපාධි පාඨමාලා හතර තමයි ඉංජිනේරින් ටෙක්නොලොජි හරි ෆිසිකල් සයන්ස් හරි එලවට මුහුණ දීලා තියෙනවා නම් ඒ ස්ට්‍රීම් වලින් ඔගොන්ට මේ උපාධි පාඨමාලා හතර සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ඊටම වැදගත් වෙනවා. සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමන්ට ඉංජිනේර කෙනෙක් වීම සඳහා අනිවාර්යෙන් A-level වලට මැස් කරලා තියෙන්න ඕනේ කියලා. එහෙම දෙයක් නැහැ. මේ A-level වලට ඉංජිනේරින් ටෙක්නොලොජි කියන ස්ට්‍රීම් එකෙන් මුහුණ දීපු කෙනෙක්ට වුණත් මේ ෆැකල්ටි ඔෆ් ඉංජිනේරින් ටෙක්නොලොජි අතර තියෙන මේ ඉංජිනේර උපාධි හතර සඳහා අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ ඉංජිනේර උපාධි හතර ඉතාමත්ම සුවිශේෂී උපාධි හතරක්. අපි ඉදිරියේදී මේ හැම උපාධියක් ගැනම අපි වෙන වෙනම කතා කරමු මොනවද මේ උපාධි පාඨමාලා තුර අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. අපි ඊළඟට බලමු ෆැකල්ටි ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන ෆැකල්ටි යට තියෙන උපාධි පාඨමාලා තුනක් ගැන. මේ උපාධි පාඨමාලා තුන සඳහා ඔබට අයදුම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ A-level වලට 2020 A-level වලට ඕනෑම ස්ට්‍රීම් එකේ මුහුණ දීපු කෙනෙක් ICT ක සබ්ජෙක්ට් එකක් ඇතුළුව 2020 A-level වලට ඕනෑම ස්ට්‍රීම් එකේ මුහුණ දීපු කෙනෙක්ට මේ උපාධි පාඨමාලා තුන සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි කොමර්ස් කියන ස්ට්‍රීම් එක ගත්තොත් කොමර්ස් කියන ස්ට්‍රීම් එකේ accounts account කියන සබ්ජෙක්ට් එක අනිවාර්යයි. ඒකට management කියන BSc කියන සබ්ජෙක්ට් එකට අපිට වෙනුවට අපිට තෝරගන්න පුළුවන් ICT කියන සබ්ජෙක්ට් එක. ඒ වගේ ICT කියන සබ්ජෙක්ට් එකක් තෝරගෙන කොමර්ස් කරපු කෙනෙක්ට මේ උපාධි පාඨමාලා තුන සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඕනෑම ස්ට්‍රීම් එකෙන් ICT කියන සබ්ජෙක්ට් එක ඇතුළුව 2020 A-level සඳහා මුහුණ දීපු කෙනෙක්ට මේ උපාධි පාඨමාලා තුන සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ උපාධි පාඨමාලා තුන තමයි BTech in Software Technology, BTech in Multimedia and Web Technology,
बीटेक इन नेटवर्किंग टेक्नोलॉजी के उपाधि पाठमाला तो मे उपाधि पाठमाला तो मे बीटेक इन मल्टीमीडिया एंड वेब टेक्नोलॉजी के उपाधि पाठमाला क्षमति मुखदे उपाधि पाठमाला आप आप जॉब अपॉर्चुनिटी हूँ पुलवा मे उपाधि पाठमाला अभी उपाधि पाठमाला देगा तीताम देगा तीताम उपाधि पाठमाला देगा එතකොට මේ ෆැකල්ටි ඔෆ් ইনফরমේෂන් ටෙක්නොලොජි කියන ෆැකල්ටි යටතේ ප්‍රධාන වශයෙන් උපාධි පාඩමාලා තුනක් ලබා දෙනවා ඕනෑම LSS ඕනෑම A level stream එකකින් ICT ඇතුළුව ඔගොල්ලෝ අවමස් තුනක් සහිතව පාස් වෙලා තියෙනවා නම් ඔබට මේ උපාධි පාඩමාලා සඳහා ආයතන ක්‍රීමේ හැකියාව තියෙනවා ඊට කලින් කිව්වා වගේම SS කෝයක සහ ඇප්ටිට් ටෙස්ට් එක මගින් තමයි ළමයි බදවා ගැනීම සිද්ධ වෙන්නේ ඊට පස්සේ අපි කතා කරමු ෆැකල්ටි ඔෆ් ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි කියන ෆැකල්ටි යටතේ තියෙන උපාධි පාඩමාලා ගැන මෙතනදී එක උපාධි පාඩමාලාවක් තියෙනවා BTech in food process technology කියලා උපාධි පාඩමාලාව. මේ උපාධි පාඩමාලාව ඔගොන්ට apply කරන ඔගොල්ලෝ 2020 A level වලට biosystem technology හරි biological science කියන හරි stream එක කරලා තියෙන්න ඕනේ. එතකොට biosystem technology හරි biological science කියන stream දෙකෙන් මොකක් හරි stream එකක් ඔගොල්ලෝ 2020 A level සඳහා කරලා තිනවන ඔබට මේ උපාධි පාඨමාලාව සඳහා යොමු කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඊළඟ උපාධි පාඨමාලාව තමයි BTech in Industrial Management Technology කියන උපාධි පාඨමාලාව. මේ උපාධි පාඨමාලාව සඳහා යොමු කරනවා ඔබ 2020 A level වලට Commerce හරි Engineering Technology හරි Physical Science හරි කියන ස්ට්‍රීම් තුනේ මොකක්hari ස්ට්‍රීම් එකක් කරලා තිනවන ඕකට මේ BTech in Industrial Management Technology කියන උපාධි පාඨමාලාව සඳහා යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ආපහු තියෙන ඊළඟ උපාධි පාඨමාලාව තමයි 2020 A level විසාසනයෙන් අපිට ආදින් කරන්න පුළුවන් Bachelor of Technology in Media Art Production Technology කියන උපාධි පාඨමාලාව. මේ උපාධි පාඨමාලාව ගැන කතා කරමු. මේ උපාධි පාඨමාලාවට ඔගොන්ට 2020 A level වලට ඕනෑම ස්ට්‍රීම් එකකින් A level වලට මුහුණ දීපු කෙනෙක්ට හැබැයි ඒකේන එක සබ්ජෙක්ට් එකක් විදියට communication and media කියන media studies කියන subject එක කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ 2020 A level results වලට communication and media studies කියන subject එකක් ඇතුළුව ඕනෑම stream එකකින් 2020 A level වලට මුහුණ දීපු කෙනෙක්ට මේ bachelor of technology in media art production technology කියන උපාධි පාඨමාලාව සඳහා ආදුම් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ faculty of industrial technology කියන faculty යටතේ තියෙන යටතේ 2020 A level results වලින් ආදුම් ගන්න පුළුවන් උපාධි පාඨමාලා වන්නේ මේ තුන විතරයි. මේ අනිකුත් උපාධි පාඨමාලා A level results වලින් අපිට apply කරන්න බෑ. ඒකට අපිට NVQ level 4 හරි 5 හරි තියෙන්න ඕනේ මේ උපාධි පාඨමාලාවට ආදුම් කරන්න. අන්ත අපි කතා කරන්නේ 2020 A level results වලින් ආදුම් ගන්න පුළුවන් උපාධි පාඨමාලා ගැන විතරක්. ඉතින් අපි මේ උපාධි පාඨමාලා ගැන විතරක් අපි අද කතා කරමු. ඊළඟ තියෙන ෆැකල්ටි එක තමයි ෆැකල්ටි ඔෆ් এডুকেෂන් කියන ෆැකල්ටිය. මේ ෆැකල්ටි යටදී අපිට එක උපාධියක් තියෙනවා බැචලර් ඔෆ් এডুকেෂන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටීචින් කියන උපාධි පාඨමාලාව. මේ උපාධිය සඳහා ඇඳුම් කරන්න නම් A level general english වලට C pass එකක් ඇතුළුව ඕනෑම ස්ට්‍රීම් එකකින් A level සඳහා මුහුණ දීපු කෙනෙක්ට පුළුවන් මේ උපාධිය සඳහා ඇඳුම් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ ඒ ලෙවල් සඳහා සබ්ජෙක්ට් එකක් විදිහට ඉංග්‍රීසි කරා නම් ඒ සබ්ජෙක්ට් එකක් විදිහට කරපු ඉංග්‍රීසි වලට අවම S එකක් තියෙනවා නම් ඔගොන්ට පුළුවන් මේ උපාධි පාඨමාලාව සඳහා ආයතුම් කරන්න. පාඨමාලා ටික තමයි සම්පූර්ණයෙන්ම University of Vacation Technology කියන විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන 2020 A level results වලින්. එතකොට මෙතන පල්ලෙහාට ගියාට පස්සේ ඔයගොන්ට මේ තව දේවල් කිහිපයක් තියෙනවා මොන මොන කියන්නේ NVQ වලින් අපි ඇප්ලයි කරනවා මොන මොන NVQ වලින්ද මේකට ඇප්ලයි කරන්න පුළුවන් කියන දේ සහ 2020 A level විසාසනේ ඇප්ලයි කරන විදිය ගැන කිහිපයක් මෙතන තියෙනවා. මම ඔයගොන්ට මේ ඔයගොල්ලෝ දාලා තියෙන මේ ස්ට්‍රීම් එකේ පෙන්වලා තියෙන මේ පෝස්ට් එක ඔයගොන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන එක ඔයගොන්ට ලේසියෙන්ම වැඩිදුර දේවල් කිහිපයක් මේකෙන් ඔයගොන්ට බලාගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි දැන් ඊළඟට බලමු 2020 A level results වලින් මේ University of Vacation Technology කියන විශ්වවිද්‍යාලයට ඇඳුම් කරද්දී අපිට ෆිල් කරන්න ඕන ඇප්ලිකේෂන් එක මොන වගේද කියලා අපි දැන් බලමු. හොඳයි, ඔකට දැන් මේ පේන්නේ 2020 A level results වලින් මේ University of Vacation Technology කියන විශ්වවිද්‍යාලය සඳහා ඔගලොන් ඇඳුම් කරද්දී ඔගොන් ෆිල් කරන්න ඕන ඇප්ලිකේෂන් එක තමයි මෙතන ඔගොන්ට තියෙන්නේ. මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔබට එතනට ගිහිල්ලා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් එක මේ වගේ තමයි අපිට තියෙන්නේ. අපිට මෙතනදී අපි A level results වලින් තෝරගන්න
අපි තෝරගන්න උපාධි පාඨමාලාව මෙතන අපිට ආයතන කරන් සිලෙක්ට් කරන්න තියෙනවා. මේ සිලෙක්ට් කරලා අපිට පොඩි අපේගේ පර්සනල් ඩීටේල්ස් කිහිපයකුත් මෙතන ෆිල් කරන්න තියෙනවා. මෙතන ඔබගේ නම, ඒ වගේ දේවල් කිහිපයක් ෆිල් කරලා තමයි ඔයගොල්ලෝ මේක තැපැල්ලා මගින් යුනිවර්සිටි ඔෆ් ඇකසන් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලය සඳහා ඔයගොල්ලෝ යවන්න ඕනේ. මෙතන තවදී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒල විසාස් දාන්න ඕනේ. ඒල විසාස් දාද්දී අනිවාර්යයෙන්ම ඒ ලෙවල් කොපියක් ඒ ලෙවල් වල ඉස්සස් කොපියක් අනිවාර්යයෙන් මේකට එක ඇටච් කරලා යවන්න කියලා මේක මෙතන කියලා තිනවා. ඒ වගේම ඔයගොල්ලෝ වෙනත් ක්වොලිෆිකේෂන්ස් තිනවන ඒ ක්වොලිෆිකේෂන් වල කොපියකුත් මේකට එක ඇටච් කරලා ඔයගොන්ට යවන්න තිනවා. ඒක තමයි මේක තමයි 2020 ඒ ලෙවල් ඉස්සස් වලින් 2021 ඇකඩමික් ඊයක සඳහා මේ දවස් ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙන යුනිවර්සිටි ඔෆ් ඇකසන් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලයේ ඇප්ලිකේෂන් ෆෝම් එක තමයි ඔබට මේ දැක්කේ. අපි දැන් ඊළඟට බලමු. ආව මම ඔබට කලින් කිව්වා වගේම මේ උපාධි පාඨමාලාව වලට ළමයි මදවා ගන්න ඉස්සස්කෝ එක සහ ඇප්ටිට් ටෙස්ට් එකක් මගින් කියලා මම ඔබට කිව්වා. අපි දැන් බලමු පහුගිය ප්‍රශ්න පත්‍ර මොන වගේද කියන ඇප්ටිට් ටෙස්ට් වල පහුගිය ප්‍රශ්න පත්‍ර මොන වගේද කියලා අපි බලමු. ඒක ඔගොන්ට ඉතාමත්ම වැදගත් වේ. ඔගොන්ට මේ උපාධි පාඨමාලාව සඳහා ඇඳුම් කරාට පස්සේ ඇප්ටිට් ටෙස්ට් එක සඳහා රෙඩිය වෙන්න ලෑස්ති වෙන්න ඔගොන්ට ඉතාම වැදගත් වෙයි. ඒ කලින් ඉයර්ස් වල තිබ්බ ඇප්ටිට් ටෙස්ට් මොන වගේද කියලා ඔගොන්ට දැනගන්න පුළුවන් වුණොත් අපි දැන් ඒක බලමු. හොඳයි, ඔබට දැන් මේ පේන්නේ 2019 වාර්ෂික සඳහා යුනිවර්සිටි ඔෆ් ඇගසන් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලය මගින් ලබා දීපු ඇප්ටිට් ටෙස්ට් එක ප්‍රශ්න පත්‍රයක් තමයි ඔබට මේ පේන්නේ. මේ පහුගිය ප්‍රශ්න පත්‍රයක්. මේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ ඉංග්‍රීසි මීඩියම් තමයි ඔගොල්ලෝ තියෙන්නේ. ඔගොල්ලෝ මේක බැලුවාම තේනවා සාමාන්‍යයෙන් IQ තමයි වැඩියම බේස් කරලා තියෙන්නේ. මේ ඇප්ටිට් ටෙස්ට් සඳහා වැඩිපුරම IQ තමයි මේකලම බේස් කරලා තියෙන්නේ ඔගොන්ගේ දැනුම හොයන්න. ඉතින් මේ වගේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඔගොන්ට ඩවුන්ලෝඩ් කරගෙන මේ ඔගොන්ට මේ ප්‍රශ්න පත්‍ර ටිකක් හොඳින් ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔබට ලේසියෙන් මේ ඇප්ටිට් ටෙස්ට් එකට මුහුණ දීලා ඒක පාස් වීමේ හැකියාව තියෙනවා. ඔබට දැන් මේ පේන්නේ 2019 වාසයේ යුනිවර්සිටි ඔෆ් ඇකසන් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලය මගින් ලබා දීපු ඇප්ටිට් ටෙස්ට් එක. તો සම්පූර්ණයෙන්ම මේ ඇප්ටිට් ටෙස්ට් එකේ ප්‍රශ්න බලමු ප්‍රශ්න කිහිපයක් තියෙනවද කියලා. සම්පූර්ණ ප්‍රශ්න 50කින් සැදුම්ලත් ඇප්ටිට් ටෙස්ට් එකක් තමයි ඔබට හම්බෙන්නේ. සම්පූර්ණ ප්‍රශ්න 50ම සම්පූර්ණ IQ විතරමයි තියෙන්නේ. IQ වලින් සමාන විදිහට ප්‍රශ්න 50ක් තමයි ඔබන්ට ඇප්ටිට් ටෙස්ට් එක විදියට ලබා දෙන්නේ යුනිවර්සිටි ඔෆ් ඇකසන් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලය මගින්. ඉතින් අපි දැන් බලමු 2013 වසරේ ඇප්ටිට් ටෙස්ට් එක මොන වගේද කියලා, ඒ ප්‍රශ්න පත්‍රේ මොන වගේද කියලා අපි දැන් බලමු. ඔබට මේ පේන්නේ 2013 වසරේදී යුනිවර්සිටි ඔෆ් ඇකසන් ටෙක්නොලොජි කියන ආයතන මාගෙන් ලබා දීපු ඇප්ටිට් ටෙස්ට් එක මොන වගේද කියලා ඔබට මේ පේන්නේ. ඒ ඇප්ටිට් ටෙස්ට් එකෙන් ඔගොන්ට පේනවා මේකේ තනිකර IQ තමයි අහලා තියෙන්නේ. ඔබේ IQ දැනුම මොන වගේද කියලා බලන්න තමයි මේගොල්ලෝ මේ ඇප්ටිට් ටෙස්ට් එක ලබා දීලා තියෙන්නේ. ඉතින් මෙයාගේ ඇප්ටිට් ටෙස්ට් පාස් පේපර්ස් ඔගොන්ට හොයා ගන්න පුළුවන් වෙබ්සයිට් එක තුලින් හොයා ගන්න පුළුවන්. වෙබ්සයිට් එක තුලින් මේ ඇප්ටිට් පාස් පේපර්ස් හොයාගෙන මේව පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා ඔගොන්ට හොඳට මේ ඇප්ටිට් ටෙස්ට් එකට මුහුණ දීලා යුනිවර්සිටි ඔෆ් ඇකසන් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. හොඳ, අපි දැන් ඊළඟට බලමු මම කලින් කිව්ව උපාධි පාඨමාලා කිහිපයක අභ්‍යන්තර මොන වගේද කියලා දැන් අපි බලමු. හොඳ, ඔබට මේ යුනිවර්සිටි ඔෆ් ඇකසන් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලයේ වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මේ විශ්වවිද්‍යාලයේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඒ වෙබ්සයිට් එක තමයි innovatechac.lk කියන වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එක ගිහිල්ලා ඔබන්ට වැඩිදුර විස්තර ඔබන් දැනගන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මම කලින් කිව්වා 2020 ඒ ලෙවල් රිසර්ච් වලින් මම ඔයගොල්ලෝ කලින් කිව්වා උපාධි සඳහා ඇඳුම් කරන්න කලින් මේ උපාධි වල සැකැස්ම මොන වගේද කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න. ඒ සැකැස්ම මොන වගේද කියලා බලන්න ඕන මේ ඔයගොල්ලෝ ඔෆිෂියල් මේ වෙබ්සයිට් එක ගිහිල්ලා මෙතන ප්‍රෝග්‍රෑම්ස් කියලා තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම්ස් යටද ආපහු තියෙන ප්‍රෝග්‍රෑම්ස් කියලා තෝරන්න. එතන අපි සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් සිලෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට උපාධි ගණනාවක් තියෙනවා මේ විශ්වවිද්‍යාලය මගේ මේ දවස්වල ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙන. එහිදී ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම මේ හැම උපාධි පාඨමාලාවක් සඳහා ඔයගොල්ලන්ට ආයතන කරන්න බෑනේ. මොකද සමහර උපාධි පාඨමාලා NVQ ලෙවල් එක මගින් ආයතන කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් තෝරගන්න 2020 ඒ ලෙවල් රිසර්ච් වලින් ආයතන කරන්න පුළුවන් උපාධි පාඨමාලා කිහිපයක් තෝරගන්න. තෝරගෙන
ඔගලොන් ඊට පස්සේ තමයි උපාධි පාඨමාලාව සැකසීම බලන්න ඕනේ. අපි බලමු එක්තරා උපාධි පාඨමාලාව අපි මුලින් බලමු Bachelor of Technology in Media Art Product Technology කියන උපාධි පාඨමාලාව ගැන. මේ උපාධි පාඨමාලාව ගැන ඔගොල්ලෝ බලනකොට ඔගොල්ලෝ ගිහිල්ලා මේ වගේ උපාධි පාඨමාලාව කැමති උපාධි පාඨමාලාවක් තෝරගෙන තෝරගත්තට පස්සේ ඔගොල්ලෝ මේ entry qualifications තියෙනවා. ඊට අමතරව ඔගොල්ලෝ මෙතන තියෙන duration එක කොච්චරද කියන්නේ 3 years තමයි උපාධි පාඨමාලාව අපිට හදාරන් තියෙන. ඒ කියන්නේ generality එකක් ගණන් තමයි මේ උපාධි පාඩිය තුල් වෙන්නේ. එතකොට මේ උපාධි පාඨමාලාවේ EA එකකින් EA එකට මොන මොන subject අපිට studies කරන් තියෙන කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ subject මොනවද කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න. එම් බලලා තමයි ඔයගොල්ලෝ මේ ඔයගොල්ලෝ apply කරන්න ඕන උපාධි පාඨමාලාව තෝරගන්න ඕනේ. මොකද අපි කරන්න අමාරු උපාධියක් කරන්නට වඩා අපි උපාධි අපිට කොච්චර ගැලපෙනවද අපේ අපේ අනාගතයේ අපේ plans වල කොච්චර ගැලපෙනවද කියලා බලන්න නම් අපි උපාධි පාඨමාලාව තුළ ඇතුළත් වෙලා තියෙන අන්තර්ගත වෙලා තියෙන subject මොනවද කියලා බලන්න ඕනේ. ඒ subject මොනවද කියලා බලලා තමයි අපි උපාධි පාඨමාලාව සඳහා ආයතන කරන්න ඕනේ. ඔන්න ඔය විදිහ තමයි University of Vacation Technology කියන විශ්වවිද්‍යාලයේ 2021 academic year එක සඳහා 2020 A-level results වලින් ළමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් මේ University of Vacation Technology කියන විශ්වවිද්‍යාලයේ මේ ඇප්ලිකේෂන් 2021 අගෝස්තු 31 වෙනකම්ම ඇප්ලිකේෂන් කෝල් කරනවා. ක්ලෝසින් ඩේ තියෙන්නේ අගෝස්තු 31 වෙනිදා. ඉතින් සමහරට මේ COVID-19 තත්ත්වයක් එක්ක ඇති වෙලා තියෙන බලපෑමත් එක්ක මේ ඇප්ලිකේෂන් එක දීර්ඝ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වුණාට ඒ ගැන ඔයගොල්ලෝ හිතන්නේ නැතුව අනිවාර්යයෙන්ම අගෝස්තු 31 වෙනිදා කලින් ඇප්ලිකේෂන් එක ඔයගොල්ලෝ ෆිල් කරලා මේ University of Vacation Technology කියන විශ්වවිද්‍යාලයට ඔබම තැපැල් මගේ යොමු කරන්න. එතකොට ඔබට මේ වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මම ඔබට කලින් කිව්ව වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක තුලින් ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් මේ University of Vacation Technology කියන විශ්වවිද්‍යාලය ගැන. ඉතින් ඉතාලම හොඳ විශ්වවිද්‍යාලයක්. ඔබට A-level 2021 results වලින් ඔබට විශ්වවිද්‍යාලය සඳහා යාම නොහැකි වෙච්ච කට්ටියට මේ විශ්වවිද්‍යාලය මගේ ඔබ උසස් අධ්‍යාපනයේ සිහිනේ සාර්ථක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වගේම වැදගත් වීඩියෝස් ගන්නවක් ඉදිරියේදී මගේ channel එක මගේ ඉන්න තිනවා. ඒකින්ද ඔයගොල්ලෝ පළවෙනි පාන මගේ මේ channel එකේ වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට 2020 A-level results වලින් ඔයගොල්ලන්ට අයදුම් කරන්න පුළුවන් උපාධි මොනවද කියලා තව උපාධි මොනවද කියලා මම හොයලා ඔයගොල්ලන්ට අරන් ඉන්නවා මගේ මේ channel එක මගේ. ඒ වගේම ශ්‍රී ලංකා විද්‍යුත් විශ්වවිද්‍යාලයේ උපාධි කිහිපයක්ම තියෙන මේ දවස් application call කරලා ඒ උපාධි ගැනත් මම ඔයගොල්ලන්ට ඉස්සරහ වීඩියෝ එක කලින් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝකින් නැවත හමු වෙමු. එතකන් සිළු දිනකට සුබ දවසක්.